පළාත ඓතිහාසික වටිනාකමින් වගේම විවිධ දේශගුණික රටාවකට හිමිකම් කියන පුණ්‍ය භූමියක්. මෙහි වෙසෙන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වෙලා. ඌව වෙල්ලස්ස මෙම පළාතට හිමිකම් කියන ඉතිහාසගත ප්‍රදේශයක්. මොණ්ඩාගල් දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය රජයේ ගොවිපල තමයි අපි හොයාගෙන යන්නේ. මේ රජයේ ගොවිපලේදී වාර්ෂිකව රට අවශ්‍ය බිත්තරී බුසා 12000ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි ඒස්ට්‍රේලියාවේ පැලතවානකුත් මේ පවත්වන යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ ඔක්කම්පිටි අපේ රජයේ ගොවිපල අපේ රටේ කෘෂිකර්මාන්තයට මොනතරම් දායකත්වයක් දක්වනවද කියලා අපි ගොවිපලටම ගිහිල්ලා බලමු. ඉතින් තම උරුමයෙන් ගොවිතැනට උපන් හපන්කම් දක්වන මෙහි ජනතාවට අවශ්‍ය ගුණාත්මක බීජ සපයාදීමේ භාරතූර කටයුත්ත ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උරදී කටයුතු කිරීමට නොපැකිලිව ඉදිරිපත් වෙලා. ඌව පළාතේ ගොවි ජනතාවට ගුණාත්මක බීජ සහ ගුණාත්මක පැළ ලබා දීමේ පූර්වගාමී කටයුතු කරන්නේ ඔක්කම්පිටියේ රජයේ බීජ ගොවිපල. ඉතින් මේ ඔක්කම්පිටියේ රජයේ බීජ ගොවිපල නිහඬ සේවයක් තමයි සිදු කරන්නේ. ඉතින් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ඔක්කම්පිටියේ බීජ ගොවිපලට. ඒ කළමනාකාරතුමා සහ අනිකුත් නිලධාරීන් මොනවාම් කාර්යයක් කරනවද කියන එක අපි දැන් අපිට බලා ගන්න පුළුවන්. ඒ කටයුත්ත කොහොම සිද්ධ වෙන එක තමයි අපි අද බීජ ගොවිපලටම ඇවිල්ලා අපි මේ හඳුන්වා දෙන්න යන්නේ. ඔක්කම්පිටියේ රජයේ බීජ ගොවිපල හරහා ගුණාත්මක බීජ නිෂ්පාදන කටයුත්ත ඉතාම සාර්ථකව සිදු වෙනවා. බිත්තරවි අතිරේක ආහාර භෝග බීජ පළතුරු පැල නිෂ්පාදනය කිරීම සිදුවෙනවා. මේ බීජ ගොවිපලේ ප්‍රධාන වශයෙන්ම අරමුණ වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ අවශ්‍ය බීජ නිෂ්පාදනය කරලා ලබා දෙන එක. ඇත්තටම අපි දැනට මේ බීජ ගොවිපලේ සෑම මහකන්නයකදීම අක්කර 90කුත් යල්කන්නේදී අක්කර 45ක පමණ ප්‍රමාණයකුත් බීජ වී නිෂ්පාදනය කරනවා. ඊට අමතරව යල්කන්නේදී අතිරේක ආහාර භෝග බීජ වශයෙන් රටකජු බීජ, ඒ වගේම කව්පි බීජ, මුං බීජ සහ උඳු බීජ, කුරක්කම් බීජ වගේ බීජ නිෂ්පාදනය තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒ බීජවගත් අපි සම්මත පන්ති බීජ නිෂ්පාදනය කරනවා. අපි බීජ වී නිෂ්පාදනයේදී ලියාපදිංචි බීජ, ඒ වගේම සහතික බීජ නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි මහතුන්හට හඳුන්වා දෙන අලුත්ම වී ප්‍රභේද ගෙනවිත් සහතික බීජ නිෂ්පාදනය කොට මේ ප්‍රදේශයේ ගොවීන්ගේ ඉහළ වී නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය වටපිටාව ගොඩනගන්න අවශ්‍ය ගුණාත්මක බීජ ලබා දීම තමයි අපි දැනට සිදු කරගෙන යන්නේ. ඒ වගේම මෙම ගොවිපල මගින් පාසල් සිසුන්, ගුරුවරුන්, වෙනත් විද්වතුන්ට අවශ්‍ය කෘෂිකාර්මික තාක්ෂණික දැනුම සපයා දීමත් නොපිරිහිලා ඉටු කරනවා. අපි එහි යන විටත් ඌව පළාතේ දුවා දරුවන්ට සිප් සතර ලබා දෙන ගුරු භවතුන් පුහුණුවීම් කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබුණා. ඉතින් අපි මේ බීජ ගොවිපලේ සාමාන්‍යයෙන් වර්ෂයකට බීජ වී බුසා 13500ක් පමණ නිෂ්පාදනය කරලා ඌව පළාතේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ වී ලබා දෙනවා. ඒ වගේම අතිරේක ආහාර භෝග බීජ කිලෝග්‍රෑම් 4000ක් පමණ වර්ෂයකට අපි නිෂ්පාදනය කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ආදායම වශයෙන්
අපි වසරකට රුපියා මිලියන 12ක වගේ ප්‍රමාණයක් අපි දැනට ලාභයේ වශයෙන් ඌව පගස් සභාවට සෑම වර්ෂයක් තුළම ලබා දෙනවා. මේ බීජ ගොවිපලේ බද්ධ පළතුරු පැළ නිෂ්පාදනය සඳහා අපි දැන්ට පවත්වාගෙන යන පැගතවානක් තියෙනවා. ඉතින් මේ පැගතවානෙන් ඇත්තට අපි වර්ෂයකට පැළ 8000ක් 9000ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා බද්ධ පැළ වශයෙන්. ඇත්තට මේ බද්ධ පැළ නිෂ්පාදනය කරලා සෑම මහකන්නයකදීම ඒ වගේම යල්කන්නයකදීම මේ ප්‍රදේශයේ පළතුරු පැළ ලබාගෙන වගා කටයුතු සිද්ධ කරන සියලු ගොවි මහත්වරුන්ට අවශ්‍ය බද්ධ පැළ ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතනදී අපි නිතරම උත්සාහ කරන්නේ නව පළතුරු පැළ ප්‍රභේද ගොවින්ට ලබා දෙන්න. දැනට මේ ප්‍රදේශයේ ඉතාම ජනප්‍රිය වෙන ටොම් ඊජේසි අඹ ප්‍රභේදය අපි දැනට මේ ගොවි පැළ නිෂ්පාදනය කරලා ප්‍රදේශයේ ගොවින්ට ලබා දෙනවා. ඒ වගේම අපි දොඩම් වගේ මේ ප්‍රදේශයේ වැඩිපුරම වගා වෙන බද්ධ පළතුරු පැළ නිෂ්පාදනය කරලා ගොවින්ට ලබා දෙනවා. ඉතින් ඊට අමතරව අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනත් ව්‍යාප්ති වැඩසටහන් වලට අවශ්‍ය වෙන පැළ නිෂ්පාදනයේද මේ ගොවිපලේ දැන්ට සිද්ධ වෙනවා. එක් එක් වර්ෂවල අපේ සංවර්ධන සැකස්මත් එක්ක අවශ්‍ය වෙන පැළ අවශ්‍යතාවය අනුව මේ ගොවිපලේදී අපි නිෂ්පාදනය කරලා ව්‍යාප්ති අංශයට ලබා දීමකුත් දැන්ට සිද්ධ කරනවා. මේ සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඍජු අධීක්ෂණයේ යටතේ ඒ කළමනාකාරීත්වය කාර්යමණ්ඩලයේ මහත් පරිශ්‍රමයක් යොදලා මේ සියලුම කටයුතු ඉතාම පිළිවෙලකට ගුණාත්මකව යොහසුලුව කරන ආකාරය අගය කළ යුතුමයි. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජල සහ මහකන්නවල විශේෂයෙන්ම මාස් කන්නේදී හෙක්ටයාර 30,000කට වැඩි ප්‍රමාණයක් විභාගව සිද්ධ වෙනවා. ඒ වගේම යල කන්නේදී හෙක්ටයාර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් 10,000ක් 12,000ක් අතර වගේ ප්‍රමාණයක් වගා වෙනවා. ඉතින් මේ සඳහා ඇත්තරම විත්‍ර වී බුසල් ලක්ෂයකට වඩා අපිට අක්කර ලක්ෂයක් විතර අක්කරින් ගත්තොත් ලක්ෂයක් විතර වගා වෙනවා. ඒ සඳහා විත්‍ර වී බුසල් ලක්ෂ 2-2.5ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතෙන්දී සහතික බීජ වී විශේෂයෙන්ම ගුණාත්මක බීජ වී සොයා ගැනීම පිළිබඳව ප්‍රදේශයේ ගොවින්ට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඒ සඳහා අපි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මේ ඔක්කම් පිටියේ බීජ ගොවිපලේ වගේම අපේ ඌව රන් බීජ නිෂ්පාදන වැඩසටහන විදිහට අපි වැඩසටහන් කරගෙන යනවා. එතනුත් ඔක්කම් පිටියේ බීජ ගොවිපලෙන් අපිට යලකන්නේදී සහතික මට්ටමේ බීජ වී බුසල් 4,000-4,500ක් වගේ ප්‍රමාණයක්, ඒ වගේම මාස් කන්නේට බීජ වී බුසල් 8,500-9,000ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. මේ ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ට විශාල සේවාවක් මේ ගොවිපලෙන් සිද්ධ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ අපේ ගොවිපළවල් තුනක් තියෙනවා. ඒ ගොවිපළවල් තුන අතරින් ප්‍රධානම ගොවිපළ වශයෙන් සඳහන් කරන්න පුළුවන් අපි බීජ නිෂ්පාදනය කරන ඔක්කම් පිටිය බීජ ගොවිපළ. ඒ වගේම අපි නවීන තාක්ෂණය උපයෝග කරගෙන මේ ස්ථානයේ වඩාත් හොඳින් සංවර්ධන කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි භූමිය සකස් කිරීමේදී භූමිය සකස් කිරීමට අවශ්‍ය සියලුම නවීන උපකරණ අපි භාවිතා කරනවා. ඒ භාවිතා කිරීම තුළින් අපි ගොවීන්ට පුහුණු මධ්‍යස්ථානයක් හැටියට ඒ නවීන උපකරණ කොයි ආකාරයෙන්ද වී ගොවිතැනේදී භාවිතා කරන්නේ කියන එක වඩාත් හොඳින් හඳුන්වලා දෙනවා. ඒ වගේම වී නිෂ්පාදනයේදී කොයි ආකාරයෙන්ද අපි වී නිෂ්පාදනය කළ යුත්තේ විශේෂයෙන්ම බීජ සඳහා කියන එක අපි ගොවීන්ට වඩාත් හොඳින් පැහැදිලි කරනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය
බැපිරීමේ සිට අසන නෙලා ගැනීම දක්වාම විවිධ ආවිදීන් වලට අපේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට සහ ගොවීන් පුහුණු කිරීමට මේ ස්ථානය යොදාගෙන තියෙනවා. මෙම කැපකිරීම නිසා ගොවි ජනතාවට ගුණාත්මයෙන් ඉහළ බීජ සහ පැළ ලබා දීමට හැකියාව ලැබිලා. ඉතින් මෙම කාර්ය දිනෙන් දින සාර්ථක වේ යයි අප සුභාශිංසන කෙනෙනවා. ඌව පළාතේ සමස්ත ගොවි ජනතාවට ගුණාත්මක බීජ සැපයීම සඳහා විශේෂයෙන්ම ඌව පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මහඟු කාර්යයක් ඉෂ්ට කරන බව අපිට පේනවා. ඉතින් මේ කාර්යයේ පෙරදරි කරගෙන තමයි විශේෂයෙන්ම ඔක්කම් පිටිය රජයේ බීජ ගොවිපළ හරහා බීජ නිෂ්පාදනය කරලා ඌව පළාතේ සමස්ත ගොවි ජනතාවට බෙදා හැරීමේ කටයුතු තමයි මෙතෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන් රජයේ අනුග්‍රහය, ඒ වගේම තමයි නිවර්දි තාක්ෂණය, ගුණාත්ම ඉහළ බීජ තමයි මෙතෙන් නිෂ්පාදනය කරලා සමස්ත ගොවි ජනතාවට දෙන්නේ. ඌව පළාතේ ගොවි ජනතාවට පුළුවන් මෙතනින් බීජ ලබා ගන්න, තමන්ගේ වගා කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට මොනියම්මෝ තොරතුරක් අවශ්‍ය නම් ඔබට පුළුවන් තිරේ දිස්වන ලිපියට ලිවිමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බදාදා දවසේ ළඟම් පිහිටි කෘෂිකාර්ම ව්‍යාප්ති කාලයට ගියොත් ඔබගේ ඕනෑම කෘෂිකාර්මික ගැටලුවකට විසඳුම් ලබා ගන්නත් පුළුවන්. තවත් සදිනකින් මෙවැනිම තාක්ෂණික වැඩසටහන් සමගින් ඔබව හමුවීමට ඒ බලාපොරොත්තු ඇතුව ඔබේ ආලින්දෙන් අදට අපි සමුගන්නවා.